සුබ උදෑසනක් තවත් අලුත් ලස්සන දිනයක් දෙවන වහන්සේගේ කරුණාව තුල අපි ආරම්භනවා ප්‍රේමවන්තේනි පාපේ ලෝකයට ආවට පස්සේ පාපේ බරපතලම වරද්ද තමයි තමන් නිදොස් වෙන්න අනිත් කෙනා මත වරද පැටවීම එනිසා සමහරක් තැන්වල පාපයෙන් අපිට ගැලවෙන්නට බැරි වෙලා තියෙනවා මොකද මම පෞකාරයක් බව මම වටහා ගන්න නැතුව මගේ පාපයට හේතුව අනිකා කියන සිතුවිල්ල මම සමාජගත කරනවා අපිට මතකයි යක්ෂයා ඇවිල්ලා ස්ත්‍රීව රවට්ටපු වෙලාවේදී දෙවියන් වහන්සේ මේ පාපය ගැන විමසන වෙලාවේදී ස්වාමින් වහන්සේට ඇදෙන උත්තරේ සර්පයා මා රැවැට්ටිය ඒ වගේම පුරුෂයා දෙන උත්තරය ඔබ මට දුන්නා වූ ස්ත්‍රිය මට මේක කරා එනිසා අපිට පේන පාපේ ප්‍රතිඵලයන් අතර තමන්ගේ ජීවිතයේ වරද තේරුම් නොගෙන වරද්ද අනිත් අය පිට පැටවීමට මනුෂ්‍ය සංහතිය පුරුදු වෙලා තියෙනවා. එනිසා එසකියල් පොතේ අපිට ලස්සන වචනයක් හමු වෙනවා අදවසේ අපගේ පෞල් ජීවිතවල තියෙන එක ප්‍රශ්නයකට උත්තරයක් විදියට. අදවසේ දරුවන්ගේ ජීවිතයේ ප්‍රශ්න සහ උන්ගේ ජීවිතේ කඩාවැටීම් අතර අපිට මුණ ගැසෙන ගොඩාක් දරුවෝ කියනවා මේක මගේ පාපයක් නෙමෙයි මගේ පවුලේ මගේ දෙමව්පියන් කරපු වැරැද්ද නිසායි අද මම මෙහෙම දුක් විඳින්නේ. දේව වචනේ එසකියල් 18 දෙවෙනි පදේ කියනවා පියවරු ඇඹුල් මිති කෑවෝය දරුවන්ගේ දත් හිරි වැටෙන්නේ යන ප්‍රස්තා පිරුල ඊශ්‍රායෙල් රටේ නැවත නැවත කියන්නේ මන්ද. දෙවියන් වහන්සේ කතා කරලාන පුතේ නුඹ මේ ප්‍රස්තා පිරුල නැවත නැවත කියමින් නුඹ නුඹේ පාපය තුල සැඟවෙන්නට යන පියවරු ඇඹුල් මිදි කනකොට දරුවන්ගේ දත් හිරි වැටෙනවා කියලා එදා ප්‍රස්තා පිරුලක් තිබුණා. නමුත් දෙවියන් වහන්සේගේ වචන ඉතාමත් පැහැදිලිව සනාථ කරනවා මේ ප්‍රස්තා පිරුල මින්පසු කියනු නොලැබේවයි මහොත්තම දෙවි ස්වාමින් වහන්සේ වන මම මාගේ නාමයෙන් දිවුරා කියමි. බලන්න හැම ජීවිතයක්ම මට අයිතිය. පියාගේ ජීවිතයේ මෙන්ම පුත්‍රයාගේ ජීවිතයේද මට අයිතිය. පාපේ ප්‍රතිවිපාක විඳින්නේ පෞකල පුද්ගලයාමය. පාපේ ප්‍රතිඵලය විඳින්නේ පෞකල පුද්ගලයාමය. ප්‍රේමවන්තේනි ඔබට ඇසුනද දෙවියන් වහන්සේගේ කැමැත්ත. ජීවිතේ අපිට වැරදුනහම ජීවිතේ අපි වරද්ද ගත්තම තවත් කෙනෙක් පිටේ වරද්ද පටවන්නට එපා. මන්ද ස්වාමින් වහන්සේ උන් වහන්සේගේ ඇස් හැම මොහොතකම අප දෙසට යොමු කරලා තියෙනවා. එනිසා මේ චතාරික වන්දනා කාලයේදී අපි දෙසට හැරෙන්නා වූ කාලයක් අපි වෙනවා. නුඹ නුඹව රවටා ගන්නව නම් කිසිවෙකුට පුළුවන් කමක් නැහැ නුඹව ගලවන්නට. දෙවන් වහන්සේගේ වචනය කියනවා ඔබ මිනිසුන්ට පෙරෙන පරිද්දෙන් ඔබ ශුද්ධවන්තයයි කියලා ඔබට ඇසිරෙන්නට පුළුවන් කමක් තියෙනවා. නමුත් ස්වාමින් වහන්සේ කියන පුතේ මතක තියාගන්න මම නුඹේ හදවත කිරා මන බලන්නා වූ දෙවියන් වහන්සේ. ඒ නිසා මේ උදෑසන ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ කරුණාව වෙත ලං වෙන අපට උන්වහන්සේ ආරාධනා කරනවා. එසකියල් 18:23 වෙනි පදයේ දුෂ්ටයා තමාගේ මාර්ගයෙන් හැරී ජීවත් වීම මිස වූ නැසී යෑම කිසි කලකවත් මාගේ සතුටක් වනැද්දයි දෙවියන් වහන්සේ අහනවා. ඒ වගේම 31 වෙනි පදයේ අහනවා නුබලා කළ නුබලාගේ සීළු වරද නුබලා වෙතින් ඉවත දමා අලුත් සිතක්ද අලුත් මනසක්ද මම නුබලාට සලසා දෙන්නේ මේ. ඊශ්‍රායෙල් වරුනි නුබලා නසින්නේ කුමකටද? කිසිවෙකු මැරනවාට මාගේ කැමැත්ත නැත. එබැවින් පාපයෙන් හැරී ජීවත් වන්න මහත්තම දෙවි ස්වාමින් වහන්සේ මෙසේ වදාරනසේ. දෙවියන් වහන්සේ අපිට කතා කළ කියන පුතේ කිසි කෙනෙකු මැරි යෑම මාගේ කැමැත්ත නෙමේ. මොකද්ද මේ මැරි යෑම? ස්වාමින් වහන්සේ තුල පාපයෙන් හරි ලෙස ගැලවීමක් අපි නම් ලැබුවොත් අපිට අහිමි වෙන්නේ සදාකාලික ජීවිතයේ උරුමය. එනිසා ස්වාමින් වහන්සේ දකිනවා ඒ සදාකාලික ජීවිතයේ ගැලවීමේ රහස නොදන්නා වූ මිනිසුන්ට ඒ මරණය අත් වෙනවා. එනිසා ස්වාමින් වහන්සේ කතා කළ කියන පුතේ මාගේ කැමැත්ත
නුඹ මරණයට පත්වීම නෙමෙයි නුඹ ජීවණයට පත්වීමයි. ඒ නිසා එසකියල්ව එසකියල් 37 වෙනි පරිච්ඡේදයේ දෙවියන් වහන්සේ දවසක් ඇටකටු වලින් පිරිච්ච මිටිආවතකට එක්කන් ගිහිල්ලා එසකියල්ගෙන් අහනවා එසකියල් නුඹ හිතන්නේ මොකද්ද මේ දිරච්ච ඇටකටු වලට නැවතත් පණ ලැබේද නැවතත් පණක් ලැබේද එසකියල් උත්තරයක් දෙනවා ස්වාමින් වහන්සේට මහත්ම දෙවියනි ඒක දන්නේ ඔබයි ඒක දන්නේ ඔබයි ඒ වෙලාවේදී ස්වාමින් වහන්සේ කියන පුතේ මේ ඇටකටු වලට දිවස් වැකිය පවසන්න දෙවියන් වහන්සේගේ වචනය පවසන්න ජීවත්වන පිණිස නුබලා තුරට ජීවන හුස්ම හෙලන්නේ මි එවිට නුබලා ජීවත් වන්නාහුය මම නුබලාට නහර දෙමින් නුබලා පිට මාංශය හට ගන්නවා නුබලා සමින් වසා ජීවත්වන පිණිස නුබලා තුලට ජීවනයේ හුස්ම හෙලන්නේ මි මේ ඇටකටු දිරච්ච මිත්‍යාවතේ සිටින එසකියල් දිවසිවරයා දකින්නවා දේව වචනය මේ ඇටකටු මතට පතිත වුණු සැනකින් ඇටකටු විසිරී තිබිච්ච ඇටකටු වලට සම එකතු වෙලා නහර එකතු වෙලා ඔවුන් මහත් සමූහයක් ලෙස නැවතත් නැගිට්ටා කියලා හල්ලෙලූයා ප්‍රශංසා වේවා ඒකයි ස්වාමීන් වහන්සේ කතා කළ කියන්නේ මම නුඹලාට අලුත් සිතක්ද අලුත් මනසක්ද දී මරණේ පාපෙන් නුඹලව ගලලා සදාකාලික ජීවිතේ උරුමය මම නුඹලට දෙනවා කියලා එන්න අපි එකතු වෙමු ස්වාමීන් වහන්සේ තුල මට වැරදුනා යැයි මම තේරුම් ගන්න තාක්කල් මගේ පාපෙන් නිදහස් වෙන්නට මට හැකියාවක් නැහැ එසේ වූ ජීවිතයක සැබෑ පසුතැවිල්ලකට මා ඔබට ආරාධනා කරනවා ඔබට ජේසු පීතයි